හැමෝටම සුබ සන්ධ්‍යාවක් කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද තමයි අපේ අන්තිම දවස මේ webinar series එකේ introduction to cybersecurity webinar series එකේ අද අන්තිම දවස සටහන් කරන්නයි අපේ සූදානම. පුරා දවස් 7ක් අපි සෑහෙන දේවල් කතා කරා. ඉතින් මම හිතනවා සහභාගී වෙන සියලුම දෙනා සෑහීමකට පත් වෙන්නේ නැති අපි මේ කතා කරපු දේවල් තව ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා. ඉස්සරහටත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් පොඩි අදහසක් ආවේ මට මේ වගේ දෙයක් කරන්න. ඒ අදහස අද කතා කරන මාතෘකාවක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් Cisco Networking Academy හැටියට අපි හැම වෙලාවෙදිම අලුත් දේවල් තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. අවුරුදු 10ක් විතර විවිධ දේවල් ඔස්සේ අපේ දායකත්වය ලබා දීලා තිබුණා. ඉතින් මේක එක අවස්ථාවක් අපි වෙනස් වෙන්න හිතුවා. Cisco Networking Academy එකට අපි හිතුවා ටෙක්නොලොජිස් පාවිච්චි කරලා පුළුවන් උපරිමයේ ලංකාව වටේම ඉන්න කට්ටියට කතා ගන්න. මොකද Cisco Networking Academy එක ගත්තාම අපි ඉංග්‍රීසි භාෂාවෙන් තමයි ගොඩක් දේවල් කරන්නේ. ඉතින් අපි කරන පාඨමාලාවල පවා ඉතා අඩු ප්‍රමාණයක් තමයි අපි සිංහල භාෂාවෙන් කතා කරන්නේ. ඉතින් අපි අවුරුදු 10ක් තිස්සේ කරපු දේ අපි හිතුවා තව වෙනස් විදිහකට කරන්න ඕන කියලා සිංහලෙන් කරන්න මට ආපු අදහසක්. ඒ අදහස ඔස්සේ මම කටයුතු කරා. අවසානයේදී සෑහෙන පිරිසක් සම්බන්ධ වුණා. ඒ සම්බන්ධ වීම නිසා අපිට පුළුවන් වෙලා තියෙනවා Cisco Networking Academy එකේ තව සහයෝගය ලබා ගන්න ඉස්සරහා වැඩසටහන් කරන්න. මම වැඩිපුර වෙලාව ගන්නේ නැතුව ස්ලයිඩ්ස් කීපයක් තමයි තියෙන්නේ. මම මේ ස්ලයිඩ්ස් කීපයට යන්නම්. මොකද අවසානයක් දකින්න ඕන, දෙයක් පටන් ගත්තා නම් එහි අවසානයක් අපි දකින්න ඕන. හොඳයි, සුබ සන්ධ්‍යාවක් සියලු දෙනාටම. අද Introduction to Cybersecurity webinar series එකේ අවසාන දවසේ තමයි අපි මේ රැඳී ඉන්නේ. අද අපිට කතා කරන්න තියෙන්නේ පාඩම් මාලාවේ අවසාන පාඩම chapter number 5. Will your future be in cybersecurity? ඔබගේ අනාගතය cybersecurity වෙයිද කියන එක සම්බන්ධව තමයි අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ. බලමු අපි අද මොනවාද කතා කරන්න තියෙන්නේ කියලා. අද අපිට කතා කරන්න තියෙන්නේ එක කොටසක් තමයි. මෙහි අන්තර්ගතය වෙන්නේ legal and ethical issues facing cybersecurity professionals. මොනවාද නීතිමය සහ සදාචාරාත්මක කරුණු, මොනවාද සයිබර් ආරක්ෂණය සම්බන්ධ වෘත්තිකයේ සතුව තිබිය යුතු දේවල් පිළිබඳව මේ ගැන කතා කරන්න තමයි අපේ සූදානම තියෙන්නේ. සයිබර් සිකියුරිටි එඩියුකේෂන් ඇන්ඩ් කැරියර්ස්, මේ තමයි අපේ කතාවේ ආරම්භය. සයිබර් සිකියුරිටි වලට අදාළ ලීගල් සහ එතිකල් මැටර්ස්, එහෙමත් නැත්නම් නෛතික සහ සදාචාරාත්මක කාරණා පිළිබඳව වෘත්තිකයේ හැටියට කතා කරද්දී සයිබර් සිකියුරිටි පිළිබඳ අධ්‍යාපනය තමයි මූලික වශයෙන් වැදගත් වෙන්නේ. ඒකට හේතුව මේ පිළිබඳ දැනුවත්භාවයක් තියෙනවා නම්, එහි පරතර පිළිබඳ අවබෝධයක් තියෙනවා නම් අපිට තාම ලෙහෙසියෙන් මෙහි ඇති නෛතික කාරණා, එහෙමත් නැත්නම් නීතිමය කාරණා පිළිබඳ තත්වයන් සහ සදාචාරාත්මක කාරණා පිළිබඳ දේවල්, අපි නොකළ යුතු දේවල් මොනවාද වෘත්තිකයේ හැටියට අපිට හැකියාව තියෙන නමුත් එම හැකියාවන් වැරදි විදියට භාවිතා නොකරන්නේ මොන වගේ දේවල් කියන එක සම්බන්ධව කතා කරන්න. legal issues in cyber security, පෞද්ගලික නැත්නම් පුද්ගලික නෛතික කාරණාවන්, එහෙමත් නැත්නම් personal legal issues, විශේෂයෙන්ම cyber security professional කෙනෙක්, එහෙමත් නැත්නම් cyber ආරක්ෂණය සම්බන්ධ වෘත්තිකයෙක් විදියට ඔබ කටයුතු කරන්න යනකොට ආයතනයේ බොහෝ රහස්, අඩුලුහුඬුකම්,
ආයතනයේ තියෙන weak points එහෙමත් නැත්නම් අපි කතා කරපු විදිහට vulnerabilities ඒ vulnerabilities exploit කරන්න පුළුවන් ක්‍රමවේද ඒ exploit කරාට පස්සේ කරන්න පුළුවන් attacks පිළිබඳ මේ දේවල් සම්බන්ධව ඔබ නිරාවරණය වෙනවා තාක්ෂණික වශයෙන් සියලු කාරණා සම්බන්ධව ඔබට තියෙන්න ඕන විශේෂ වගකීමක් සහ නිපුණත්වයක් මේ දේවල් රැකගෙන තමන්ගේ වෘත්තීය කරගෙන යෑමට අපි හැමෝම responsible අවසානයේදී මේ එකම මම තව දෙයක් මතක් කරන්න ඕන ගොඩක් වෙලාවට IT professional කෙනෙක් හැටියට වෘත්තිකයෙක් හැටියට අපි හැම වෙලාවෙදිම කියන දෙයක් තමයි ආයතනයට නෙමෙයි තමන්ගේ රැකියාවට ආදරය කරන්න කියලා. මොකද ආයතනයට ආදරය කරොත් ආයතනය ඔබට පෙරලා ආදරය කරන තත්වය කවදා හෝ දවසක නවතිනවා. එහෙමත් නැත්නම් ආයතනය ඔයාට ආදරය කරන එක කවදා හරි නවතිනවා. ආයතනයෙන් ඔබව එළියට දානවා. ඒක තමයි යථාර්ථය. අපි ඒකට සූදානම් වෙන්න ඕන. ඔබ රැකියාවක් කරනවා නම් ඒ දේට අපි සූදානම් වෙලා තමයි අපි රාජකාරිය කරන්න ඕන. අපේ වෘත්තියට අපි ආදරේ, අපි කරන දේට අපි ආදරේ, ඒ දේ උපරිමයෙන් කරන්නත් ඕන. ආයතනය අපිව එළියට දැම්මා කියලා කවමදාවත් පෙරලා ආයතනයට හානියක් වෙන විදිහට දේවල් කරන එක අපි අනුමත කරන්නේ නැහැ. විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණය සම්බන්ධ වෘත්තිකයෙක් හැටියට අපි දන්නවා අපි නිරාවරණය වෙන තොරතුරු නිසා ආයතනයක් කොතෙක් දුරට අස්ථාවර තත්වයන් වලට පත් කරන්න පුළුවන්ද කියන එක විශේෂයෙන් ඉතාම අතිශය සංවේදී ආයතනවල ඔබ රැකියාව කරනවා නම් ඔබ විසින්ම හෘදේ වස්තුවට තට්ටු කරලා බැලුවොත් ඔබ දන්න තොරතුරු එළියට ගියොත් එහෙම කොච්චර ප්‍රශ්න වෙන්න පුළුවන්ද කියලා ඔබටම තෝරා බේරා ගන්න පුළුවන් වෙයි. ඉතින් වෘත්තිකයෙක් හැටියට අපේ වගකීම තමයි එවැනි කිසිදු ක්‍රියාවකට යොමු නොවී සිටීම. එකක් එහි ඇති වෘත්තීයමය භාවය. අපි ප්‍රොෆෙෂනල් කෙනෙක් හැටියට එවැනි තත්වයන් මැදහත් සිතින් බාරගන්න සූදානමින් සිටිය යුතුයි. අපි ගිහිල්ලා ඒ ආයතනයේ තියෙන සිස්ටම්ස් වලට අපිට මේකේ ඇක්සස් තියෙනවා, මේවා අපි විනාශ කරන්න උනා, අපිට අසාධාරණයක් උනා, ඒ වගේ තත්වයන් වලට අපි කවමදාවත් යොමු නොවිය යුතුයි. මොකද රැකියාවක් කියන්නේ අර කොකාකෝලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා කියනවා වගේ අපේ ජීවිතයේ රැකියාව කියලා කියන්නේ රබර් බෝලයක් වගේ. බිම වැටුනොත් නැවත උඩ එනවා. නමුත් අපේ සෞඛ්‍ය, පවුල, විනෝදාංශ මෙන්න මේ වගේ දේවල් වීදුරු බෝල වගේ. බිම වැටුනොත් ආයේ නැවත උඩ එන්නේ නැහැ. ඉතින් අපි ඒව රැකගන්නවා මිසක් බිම වැටුනොත් උඩ එන රබර් බෝලයක් ගැන එච්චර වොරි වෙන්න දෙයක් නැහැ. ඉතින් ඒක එහෙම වෙන්නේ ඔබේ රාජකාරිය ඔබ නිවැරදිව ඉෂ්ට කරා. එතනින් පස්සේ ඔබට වෙන ආයතනයක රැකියාව කරන්න පුළුවන්. හදිසියේවත් ඔබ මෙවැනි විසමාචාරයන් වලට ලක් වුණොත් මේ ආයතනයෙන් අනිත් ආයතනයට රෙකමෙන්ඩේෂන් එකක් දෙන වෙලාවේදී ඔබට හොඳ රෙකමෙන්ඩේෂන් එකක් හම්බ වෙන්නේ නැති වෙයි. එය ලොකුවට බලපාන අවස්ථා මම අනන්තව දැකලා තියෙනවා. සමහර අයගේ හදිසි කෝපය නිසා කරන ක්‍රියාවලීන් නිසා හොඳ වෘත්තිකයෙන් තමන්ගේ වෘත්තිය කරගෙන යාමට දරන අපහසුතාවයන් සෑහෙන අපි දැකලා තියෙනවා. පොඩි මිස්ටේක් එකක් ඇති තමන්ගේ කැරියර් එක සම්පූර්ණයෙන්ම විනාශ වෙන්න. ඒක නිසා විශේෂයෙන් මේ සයිබර් සිකියුරිටි ප්‍රොෆෙෂනල් කෙනෙක් හැටියට දලිපියෙන් තමයි කිරිකන්නේ. ඒක නිසා හැම වෙලාවෙදිම මේ වෘත්තීය භාවය පිළිබඳ සෑහෙන සැලකිලිමත් වෙන්න. මම මේ කතා කරපු දවස් 6 සමහර සොෆ්ට්වෙයා ගැන විස්තර කරන්න ඇති, සමහර අවස්ථාවන් ගැන විස්තර කරන්න ඇති, සමහර වෙලාවට ඔබට මේ ඇටෑක් එකක් වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව අවබෝධයක් එන්න පුළුවන්. එතකොට මේ අවබෝධය හරහා ඔබ ඒක වැරදි විදිහට භාවිතා කරනවා නම් එය ඔබ සතු වගකීමක්. මොකද වෘත්තිකයෙක් හැටියට අපි බලාපොරොත්තු වෙන්නේ වෘත්තීය භාවය ඇති වෙන්න ඕන. ඒකෙන් තමයි ඔබට අනාගතයක් හැදෙන්නේ. ඒකෙන් තමයි ඔබගේ වටිනාකම ආයතනයට දැනෙන්නේ. කරන වැඩේ හරියට කරලා යන වෙලාවට thank you very much කියලා යන්න පුළුවන්. ඒ මැදහත් සිතුවිල්ල ඔබ සතුව තියෙන්න ඕනේ. ඒ අපි වෘත්තිකයන් නිසා. අපේ වෘත්තීය භාවය කියන එක අපි රැකගෙන තමයි ඉස්සරහට යන්න ඕන. ඒක තමයි ඔයාගේ තියෙන strong point එක වෙන්නේ. ඔයා strong කියලා හැඟෙන්නේ අන්න ඒ අවස්ථාවේදී. හැම වෙලාවෙදිම ඒක measurement එකක් අනිත් ආයතනයට ඔබ රැකියාවට යනකොට. එතකොට මේ personal legal issues වලට හැම වෙලාවෙදිම ඔබගේ නිපුණත්වය, ඔබ responsible මේ හැම දෙයකටම.
ඔබ පිළිබඳ තක්සේරුවක් කළගත යුතුයි. ඔබ සයිබර් සිකියුරිටි ප්‍රොෆෙෂනල් කෙනෙක් වෙනවා නම් හැකින් කියන එක එහෙමත් නැත්නම් ඩිජිටල් ඉන්ට්‍රූඩර් කෙනෙක් හැටියට ලිස්ට් වෙනවට වඩා ඔබ ප්‍රොෆෙෂනල් කෙනෙක් ප්‍රොෆෙෂනල් සයිබර් සිකියුරිටි එක්ස්පර්ට් කෙනෙක් කියන එකට ඉස්සරහට යන්න මේක සෑහෙන වැදගත් උගුල් වගේ තරුණ කට්ටිය. මේ ලීගල් ඉෂුස් ගත්තට පස්සේ සයිබර් සිකියුරිටි වලට පුද්ගල බද්ධ නීතිමය කාරණා එක්කාසු වෙනවා වගේම ආයතනික මට්ටමෙන් නීතිමය කාරණා තියෙනවා. බිස්නසර්ස් හැටියට ගත්තොත් එහෙම ලංකාවේ තියෙන නීතියට යටත් ඕනෑම ආයතනයක් ලංකාවේ ලියාපදිංචි වෙලා තියෙන ඕනෑම පෞද්ගලික ආයතනයක් හෝ රාජ්‍ය ආයතනයක් ලංකාවේ නීතිින් වලට යටත්ව තමයි වැඩ කටයුතු කරන්නේ. ඉතින් ලංකාවේ සයිබර් සිකියුරිටි නීතියක් තියෙනවා. ඔයාට ඒක ලබා ගන්න පුළුවන් cert.gov.lk කියන වෙබ්සයිට් එකේ. එහි සතහන් වෙලා තියෙනවා ලංකාවේ නීතිය. මම හිතන්නේ මට මතක විදිහට 2007 තමයි මේ නීතිය සම්මත වුණේ. ඉතින් මෙහි අන්තර්ගත වෙලා තියෙනවා ලංකාවේ සයිබර් ප්‍රහාරයක් කරොත් එහෙම මොන වගේ තත්ත්වයන් වලටද ඔබට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ, මොනවාද ඔවුන් සයිබර් ප්‍රහාරයන් හැටියට සටහන් කරන්නේ, ඒවා විසමාචාරයන් හැටියට ඔබව නීතිය ඉදිරියේ ඔප්පු වුණොත් එහෙම ඔබට හම්බ වෙන දඬුවම් මොනවාද මේ පිළිබඳව තියෙනවා. ඒ වගේමයි ව්‍යාපාර සම්බන්ධවත් මේ ආකාරයෙන්ම නීතිමාලාවන් තියෙනවා. ඔබට මතක ඇති මෑතකදී Facebook වලට වෙච්ච ප්‍රශ්නේ Cambridge Analytica කියන ආයතනයෙන් ඔවුන්ට සිදුවෙච්ච දේ, මේ ආයතනයක් තවත් ආයතනයක දත්ත භාවිතා කරලා ලාභ ලැබපු ව්‍යාපාරයක්. නමුත් නීතිමය ක්‍රියාවලියෙන් වලට ගිහිල්ලා තියෙනවා වැරදි විදිහට දත්ත භාවිතා කරා, වැරදි විදිහට දත්ත පරිශීලනය කරා කියන දේ යොදාගෙන. ඉතින් මේ වගේ බිස්නස් ලෝස් පිළිබඳවත් අපිට දැනුවත් වෙන්න ඕන. විශේෂයෙන් සයිබර් සිකියුරිටි වලට අදාළ නීතිමාලාවන් තියෙනවා. Break the law you could lose your job and your company could be punished. ඒක සාමාන්‍ය සිද්ධියක්. ඔබගේ නීතියෙන් උල්ලංඝනය කරොත් එහෙම ඔබට ලක්වෙන්නේ, ඔබට සිදුවෙන්නේ සේවයේ හැරගියාසේ සලකලා ලියුම වදිනවා, හරි එහෙම නැත්නම් ඔබව සේවයෙන් පහ කිරීම. මෙන්න මේ දේවල් පිළිබඳව අපි දැනුවත් වෙලා වැඩට බහින්න ඕන. මොකද වෘත්තිකයක් හැටියට අපි වැඩ කරන්න යන්නේ, අපි ආයතනයකට සේවයක් කරන්න යන්නේ අපේ හැකියාවන් පාවිච්චි කරලා. ඉතින් මේ හැකියාවන් දැනුම පාවිච්චි කරනකොට වෘත්තීය භාවය රැක ගැනීම සඳහා තියෙන නීතිමය රාමුව යටතේ වැඩ කටයුතු කරන්න අපි හැම වෙලාවෙදිම උත්සාහ කරන්න ඕනේ. එහෙම නැති අවස්ථාවන් වලදී අපි ඒ පිළිබඳ දැනුවත් කරලා එවැනි ක්‍රියාවලීන් වලින් ඉවත් වෙලා සිටින එක තමයි වඩාත්ම සුදුසු. මොකද ඔයා අමාරුවේ වැටුණාම අවසානයේදී අපි කියන්නේ කාට කොහොම මොනවා කරත් මට මං විතරයි. කාට කොහොම මොනවා කරත් මට මං විතරයි. යනකොට යන්නේ මම තනියම. ඉතින් ඒක අපි මැදහත් සිතින් බාරගෙන ඒ කටයුතු සිද්ධ කරන්න ඕන. අපි දැනගන්න ඕන අපි කොතනද ඉන්නේ, අපි මොනවාද කරන්නේ, මේ දේ හරිද වැරදිද, නීතියට අනුකූලද නැද්ද. ඊට අමතරව අන්තර්ජාතික වශයෙන් නීතිමාලාවන් ගණනාවක් තියෙනවා, ඉන්ටර්නැෂනල් ලූස් ගණනාවක් තියෙනවා එක එක රටවල් වලින්. විශේෂයෙන් ඇමරිකාව වගේ රටවල් සම්මත කරන ලද, බ්‍රිතාන්‍ය වගේ රටවල් සම්මත කරන ලද නීතිමාලාවන් ගණනාවක් තියෙනවා. ඉතින් මේ නීතිමාලාවනුත් අපි පරිශීලනය කරනවා නම් හොඳයි. උදාහරණයක් ඔබ විදේශගත වෙනවා වෙන්න පුළුවන් මෙවැනි රැකියාවක් කරන්න. එතකොට අනාගතයේ ඔබ එවැනි බලාපොරොත්තුවක් තියෙනවා වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ අවස්ථාවන් වලදී මේ නීතිමාලාවන් පිළිබඳ දැනුවත් වීම වඩා වැදගත්. මොකද ඇමරිකාව වගේ රටක් ගත්තොත් ලෝකයේ අනිත් හැම රටකටම වඩා සයිබර් සිකියුරිටි පිළිබඳ නීතීන් සම්මත කරලා තියෙන රටවල් රටක්. ඔවුන්ගේ ප්‍රාන්ත හැටියටත් වෙන වෙනම නීතිමාලාවන් තියෙනවා සයිබර් සිකියුරිටි වල. ඉන් අනතුරුව personal ethical issues, legal behaviors may still be unethical. සමහර අවස්ථාවන් වලදී නීති සම්පාදනය කරලා තියෙනවා ඒ දේවල් තමන්ට කරන්න අවසර තියෙනවා කියලා. නමුත් එහෙම කරන අවස්ථාවන් වලදී වුණත් නීතියේ හැටියට ඔබ නිවැරදිකරුවෙක් විදිහට සලකන්න පුළුවන්. නමුත් සදාචාරාත්මක නොවන කාරණාවක් වෙන්න පුළුවන්. ආයතන වල වැඩ කරද්දී සමහර වෙලාවට නීතියට අනුකූලයි නමුත් සදාචාර සම්පන්න නොවන වැඩ අපිට කරන්න සිද්ධ වෙනවා. අපේ ඉහළ නිලධාරීන් අපිට කිව්වොත් මෙන්න මේ දේ නීතියට අනුකූලයි, ඒක නිසා ඔයා මේ දේ මට කළා දෙන්න. රැකියාවට අදාළ ජොබ් රූල් එකේ තියෙන කාරණාවකුත් නම් නමුත් මම මේ වැඩේ කරොත් එහෙම
මගේ ආයතනයේ ඉන්න සේවකයින්ට ඔවුන්ගේ පෞද්ගලිකත්වයට හානි වෙනවා නම් ඔවුන්ගේ රැකියාවට ප්‍රශ්නයක් වෙනවා නම් ඒක සදාචාර සම්පන්න නැහැ කියලා ඔබට හිතෙනවා නම් අන්න ඒ වගේ අවස්ථා තියෙන්න පුළුවන්. නීත්‍යානුකූලව ඒවා නිවැරදි සම්මතයි සුදුසුයි කියලා සැලකුවත් සදාචාර සම්පන්නව එවැනි දේවල් නුසුදුසුයි කියලා ඔබගේ හෘදේ වස්තුවට හිතෙන අවස්ථා තියෙන්න පුළුවන්. සමහර වෙලාවට සදාචාර සම්පන්න නොවන කාරණාවලට ඔබට එකඟ වෙන්න වුණොත් එහෙම එවැනි කාරණාවලදී මගේ පෞද්ගලික යෝජනාව තමයි එවැනි කාරණාවලින් ඉවත් වෙලා සිටින්න කියන එක. මොකද අපේ තාක්ෂණය අපේ දැනුම පාවිච්චි කරලා තව කෙනෙක්ට හානියක් කරන්න ඕනේ නැහැ. අපිට වෙන හානි වළක්වාගෙන ආයතනයේ ප්‍රගමණය වෙනුවෙන් කටයුතු කරන්න හැකියාව තියෙනවා නම් මම හිතනවා ඒක තමයි වඩාත්ම සුදුසු කියලා. ඉන් අනතුරුව කෝපරේට් එතිකල් ඉෂු ආයතනයක් හැටියට තියෙන සදාචාර සම්පන්න කටයුතු ethics are codes of behavior that are sometimes enforced by law. සමහර වෙලාවට මේ සදාචාර සම්පන්න දේවල් නීතීන් හැටියටත් විශ්ලේෂණය කරන්න පුළුවන්. මොකද නීතියේ තියෙන්නේ සදාචාරාත්මකව වැඩ කටයුතු කරන්න කියලා තමයි ගොඩක් වෙලාවට එහෙම නීති තමයි තියෙන්නේ. හැම නීතිමාලාවක් ගත්තාම තියෙන සමාජයේ ප්‍රගමණය වෙනුවෙන් තමයි මේ නීති හදලා තියෙන්නේ. ඉතින් organizations with published code of ethics. මෙන්න මේ සමහර ආයතන තියෙනවා මේ වගේ සදාචාර සම්පන්නව කොහොමද වැඩ කටයුතු කරන්නේ ආයතනයක් ඇතුලේ කියලා ඒගොල්ලෝ යෝජනා මාලාවක් ඉදිරිපත් කරනවා. අපිට පාවිච්චි කරන්න පුළුවන් අපේ ආයතන වලට ඒ වගේ දේවල් යෝජනා කරන්න පුළුවන්. උදාහරණයක් මේ Cyber Security Institutes, එහෙමත් නැත්නම් ISSA Information System Security Association වගේ ආයතන, ඊට අමතරව Association of Information Technology Professionals AITP වගේ ආයතන, ඒගොල්ලෝ නිකුත් කරලා තියෙනවා මොනවාද මේ Code of Ethics, Cyber Security Security සම්බන්ධ Code of Ethics. කොයි විදියටද ආයතන තුල සදාචාර සම්පන්නව වැඩ කටයුතු කරන්නේ මොන වගේ යෝජනා මාලාවන්ද තියෙන්න ඕන කියන එක. ඉතින් මේ වගේ දේවල් භාවිතා කරලා අපේ ආයතන තුල කෝඩ් ඔෆ් එතික් එකක් නැත්තම් මේවා යෝජනා කරන්න පුළුවන්. අපි මේ වගේ දේවල් කරමු, මේ වගේ දේවල් අපි අන්තර්ගත කරමු. එතකොට ආයතනයක නීතිමාලාවක් තියෙනවා වගේම ආයතනයට සදාචාර සම්පන්නව කටයුතු කිරීමට යෝජනා මාලාවක් තියෙනවා. එතකොට ඒ නිසා ගොඩක් ආයතනවල තියෙන ගැටලු නැති වෙනවා. තව කෙනෙක් තව එක්කෙනෙක්ට ගැටලුවක් වෙන එක ආයතනයක් හැටියට තව ආයතනයක් එක්ක ගනුදෙනු කරද්දී ඇතිවන ගැටලුකාරී තත්ත්වයන් කමියුනිකේෂන්ස් වලට එන ප්‍රශ්න निराකරණය කිරීම මේ වගේ දේවල් ගොඩාක් කරන්න පුළුවන්. මේ කෝඩ් ඔෆ් එතික්ස් ඉන්ට්‍රඩියුස් කරලා තියෙනවා නම් ඒක සෑහෙන වැදගත් ආයතනයක් හැටියට මේ දේවල් කරගෙන යනකොට. ඉන් අනතුරුව අපි එන්නේ Cyber Security Jobs ගැන කතා කරන්න. මේ විදියට අපි අපේ තියෙන වෘත්තීයමය භාවයන් රැකගෙන ආයතන පිළිබඳව දැනුවත් වීමකින් යුතුව කටයුතු කරන අවස්ථාවක ඔබට මේ රැකියා පිළිබඳව කතා කරන්නත් කැමතියි. මොකද ගොඩක් වෙලාවට අපි රැකියාවක් කරන්න මේ පිළිබඳ Cyber Security සම්බන්ධ රැකියාවක් කරන්න ආසාවෙන් ඉන්න කට්ටිය වෙන්න පුළුවන් ඕගොල්ලෝ. ඉතින් මේ රැකියා සම්බන්ධව ගත්තොත් එහෙම ලෝකේ මම කිව්වා වගේ 2020 වෙනකොට ලක්ෂ 15කට අධික රැකියා ප්‍රමාණයක් නිර්මාණය වෙන්න බලාපොරොත්තු වෙන තියෙනවා, නිර්මාණය වෙමින් පවතිනවා. Cisco networking academy එක හැටියටත් වෙනමම search job search engine එකක් ඔබට තියෙනවා. netacad.com වලට ගියාට පස්සේ employment opportunities ඇතුලේ URL එකක් තියෙනවා, talent bridge. netacad account එකට log වුණාට පස්සේ මෙන්න මේ URL එකට ගියොත් එහෙම ඔබට දකින්න පුළුවන් job opportunities filter කරන්න පුළුවන්. ඔබට profile එකක් create කරගන්න පුළුවන්. create කරගෙන ඔබගේ qualification CVs මේවා upload කරගෙන පිටරටක තියෙන රැකියාවකට ඇප්ලයි කරන්න පුළුවන්. මම මේ පිළිබඳව විශේෂයෙන් සටහන් කරන්න ඕන ලංකාවේ ඉන්න Cisco partners ලව අපි බලාපොරොත්තු වෙනවා ඉතා නුදුරේදී මේ database එකේ තියෙයි කියලා. මොකද Cisco networking academy එක හැටියට ශ්‍රී ලංකාවේ කටයුතු කරගෙන යනවා වැඩසටහන් කළමනාකාරිනිය මේ ආයතන සියලු දෙනාම database එකට add කරන්න. ඉතින් අපි හිතනවා ඉතා නුදුරේදී මේ
කර්තව්‍ය ඉවර වෙයි කියලා. එතකොට ලංකාවේ jobs පවා ඔබට මේ database එක ඇතුලේ දකින්න පුළුවන්. ලංකාවේ ඉඳගෙන ඔබට පිටරට job එකකට උනත් apply කරන්න පුළුවන් ඔය තියෙන system එක ඇතුලේ. මොකද ඔබ netacad student කෙනෙක්. මේ slides වල අපි mention කරලා තියෙන international job engines, IT job match, monster, career builder මේ වගේ job sites ඕන තරම් තියෙනවා. ඉතින් මේ job sites වල ඔබ search කරත් එහෙම penetration testing එහෙමත් නැත්නම් ethical hacker, security administrator, network engineer, systems engineer, security engineer, cyber security specialist වගේ job names වලින් find out කරොත් එහෙම නැත්නම් search කරොත් එහෙම ඔබට හොයාගන්න පුළුවන් සෑහෙන job opportunities. මීට අමතරව මම මතක් කරන්න කැමති LinkedIn වල තියෙන job opportunities තියෙන job database එක ඒකත් සෑහෙන වටිනවා. සහ අමතර මතක් කිරීමක් LinkedIn profile එකක් හදන්න profile එකක් හදලා maintain කරගෙන යන්න ඒක සෑහෙන වටිනවා මොකද අනාගතයේදී අපේ CV එකක් යවනවට වඩා profile එක යවුවනම් profile එකේ URL එක යවුවනම් ඕන කෙනෙක්ට දකින්න පුළුවන් ඔබට තියෙන දක්ෂතාවයන් පිළිබඳව ඉතින් ඉන් අනතුරුව මම එන්නේ මගේ අවසාන කොටස් කීපය වෙනුවෙන් කතා කරන්න Cisco Networking Academy එක පිළිබඳව කතා කරන්න මේ Cyber Security Introduction to Cyber Security ගැන අපි ඉගෙන ගත්තා මේ එක පාඩම් මාලාවක් ඔබ අත්විඳ මෙවැනි පාඩම් මාලාවන් ගණනාවක් ඔබට netacad.com ඇතුලෙන් ඇතුලේ ඔබට දකින්න පුළුවන් හැකියාව තියෙනවා Cisco Networking Academy එක ගත්තොත් එහෙම දැනට අවුරුදු 20කට කලින් තමයි මේ Cisco Networking Academy එක නිර්මාණය වෙලා තියෙන්නේ මේ 1997 වගේ කාලෙදී ගත්ත තීන්දුවක් එක්ක තමයි මේ Cisco Networking Academy කියන Academy එක නැත්නම් මේ ප්‍රෝග්‍රෑම් එක ලෝකෙට හම්බ වෙලා තියෙන්නේ දැනට 1 million students ලා වගේ මේ system එක access කරනවා daily ඊට අමතරව institutes තියෙනවා 10,000කට වඩා ලෝකෙ පුරා හැම ගොඩක් institutes universities මේක ඒගොල්ලන්ගේ CSR project එක හැටියට තමයි යන්නේ curriculum develop කරනවා ඊට අමතරව වෙනමම employees ලා ප්‍රමාණයක් මේ වෙනුවෙන් මහන්සි වෙනවා මෙන්න මේ Cisco Networking Academy එක ලංකාවෙත් ආයතන ගණනාවක කටයුතු කරගෙන යනවා ලංකාවේ තියෙන එකම Cisco පාඨමාලාවන් පැවැත්වීමට නෛතික බලයක් තියෙන එකම වැඩසටහන හැටියට Cisco Networking Academy ප්‍රෝග්‍රෑම් එක සලකන්න පුළුවන්. ඒ වගේමයි මෙම වැඩසටහන පවත්වාගෙන යන ආයතනවලට පමණයි අවසරය තියෙන්නේ මේ ඔෆිෂියල් මටීරියල්ස් ඇත්තටම ගත්තොත් Cisco ලෝගෝ එක පාවිච්චි කරන්න පවා මේ এডুকেෂනල් මටීරියල්ස් වලට ඒගොල්ලන්ට විතරයි අවසරය තියෙන්නේ මම මෑතකදී දැක්කා මේ සමහර ආයතන Cisco ලෝගෝ එක පාවිච්චි කරගෙන අපි Cisco කරනවා අපි CCNA උගන්නනවා කියලා ආයතන වලින් කරලා තියෙනවා ඉතින් ඔවුන්ට එහෙම හැකියාවක් නැහැ ඒක මම මුලින්ම මතක් කරන්න ඕන ඉතින් මම හිතුවා ඔබට අවබෝධයක් දෙන්න ඒ හරහා ඔබටත් පුළුවන් ඔබේ වටපිටාවේ ඉන්න කට්ටියට අවබෝධයක් ලබා දෙන්න මොකක්ද මේ කියන්නේ කියලා. Cisco certifications ගත්තට පස්සේ ඔබ දන්නවා Cisco certifications මම මෙතන සටහන් කරලා තියෙනවා වගේ certification alignments ස්තර කීපයකට වෙන් වෙනවා. Entry level, associate level, professional level, expert level and architect level කියලා. මේ entry level certifications ගත්තාම අපි ගොඩක් වෙලාවට මේ entry level certification එකක් හැටියට කියන්නේ CCENT කියන certification level එක. Associate level කියලා කියන්නේ CCNA level එක. Professional level කියලා කියන්නේ CCNP level එක. Expert level කියලා කියන්නේ CCIE level එක. CCNA වර්ග ගණනාවක් තියෙනවා. CCNA routing and switching කියලා කියනවා. CCNA security කියලා තියෙනවා. ඊට අමතරව අලුත් මේක CCNA cyber ops කියලා අපි කියනවා. මෙන්න මේ වගේ විවිධ CCNA වර්ග තියෙනවා ඒ අදාළ තාක්ෂණික කාරණාවන් වලට අනුව CCNA collaborations CCNA industrial CCDA Cisco certified design associate මෙන්න මේ වගේ varieties ගණනාවක් තියෙනවා ඉතින් ගොඩක් වෙලාවට අපේ කට්ටිය CCNA කියලා කිව්වහම මේ කියන්නේ CCNA routing and switching කියන exam එක තමයි කියලා අපිට සලකන්න පුළුවන්
ඉතින් මේ ඇසෝසියේට් ලෙවල් එකේ සහ එතනින් උඩට තියෙන්නේ ප්‍රොෆෙෂනල් ලෙවල් එක. මේ හැම ඇසෝසියේට් ලෙවල් සර්ටිෆිකේෂන් එකකටම ප්‍රොෆෙෂනල් ලෙවල් සර්ටිෆිකේට් එකක් තියෙන උදාහරණයක් CCNP routing and switching. CCNP security මේ විදිහට ඉහළට තියෙනවා. CCIE ගත්තත් මේ variation එක ඒ විදිහටම maintain කරගෙන යනවා. CCIE routing and switching, CCIE security මේ විදිහට තියෙනවා. මේවා අපි කියනවා carrier certifications කියලා. එහෙමත් නැත්නම් වෘත්තීය සහතිකයන්. මේ වෘත්තීය සහතිකයන් අපිට ලබා ගන්න අපිට දැනුම අවශ්‍යයි. මේ වෘත්තීය සහතිකය ලබා ගන්න ඔබ කරන්න ඕන, ඔබට දැනුම තියෙනවා නම් මේ වෘත්තීය සහතිකය නැත්තම් කැරියර් සර්ටිෆිකේට් එක ගන්න ඕන නම් ඔබට දැනුම තියෙනවා නම් ඔබ කරන්න ඕන මේ examinations conduct කරන ලංකාවේ ආයතන තියෙනවා. ලෝකේ ඕන තරම් ආයතන තියෙනවා. ඒවා තමයි Pearson VUE testing centers. මේ Pearson VUE testing center එකකට ගිහිල්ලා මට මෙන්න මේ අහවල් exam code එක තියෙන exam එක කරන්න ඕන. ඒකට මට date එකක් දෙන්න කියලා කිව්වහම මේ online assessment එක කරලා ඩොලර් ගානක් CCNA routing and switching composite assessment එක ගත්තොත් ඩොලර් 325ක්. ඩොලර් 325ක් ගෙවලා exam එක book කරලා ඔයාට කරන්න පුළුවන්. ඔයාට දැනුම තියෙනවනේ. එතකොට මේක කරාට පස්සේ ඔයාට හම්බ වෙනවා කැරියර් සර්ටිෆිකේෂන් එකක්, Cisco logo එකත් එක්ක කැරියර් සර්ටිෆිකේට් එකක් හම්බ වෙනවා CCNA routing and switching කියලා. එතකොට ඒ සර්ටිෆිකේට් එකට අපි කියනවා මේ කැරියර් සර්ටිෆිකේට් එක කියලා. මේ කැරියර් සර්ටිෆිකේට් එක ගන්න ඔබට දැනුම තියෙනවා නම් විභාගයට ගිහිල්ලා ලියන්න පුළුවන්. හැබැයි මේ දැනුම ගන්න එපැයි ඔබ කොහෙන් හරි. මෙන්න මේ දැනුම ගන්න ක්‍රමවේදත් Cisco systems හදලා දීලා තියෙනවා. මේ දැනුම ගන්න ක්‍රමවේද තමයි, එක ක්‍රමවේදයක් තමයි Cisco Learning Partner කියන කණ්ඩායම වෙතට ගිහිල්ලා පාඨමාලාවක් හදාරලා දැනුම ගන්න. Cisco systems වලින් අනුමත Learning Partners ලෝකේ තියෙනවා. අවාසනාවකට ලංකාවේ එහෙම කිසිම Learning Partner කෙනෙක් නැහැ. මොකද ඒක සෑහෙන වියදමක් යන ප්‍රෝග්‍රෑම් එකක්. ඒ හැරුණු කොටගෙන තවත් එක ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය තමයි සෙල් ස්ටඩි කරන ක්‍රමවේදය. සෙල් ස්ටඩි කරලා කරන්න පුළුවන්. මේ සෙල් ස්ටඩි කරන්න එකක් තමයි ඔබට පුළුවන් Cisco Learning Network කියන learningnetwork.cisco.com මෙන්න මේ URL එකට ගිහිල්ලා online material purchase කරලා මේ දේවල් කරන්න පුළුවන්. එමත් නැත්නම් Cisco Pressbook PDF තියෙනවා. මේ Pressbook එකෙන් PDF හරි videos හරි download කරලා කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් YouTube එකේ තියෙන ඒවා. එහෙමත් නැත්නම් වෙනත් online training දෙන ආයතන වලින් video tutorial download කරගෙන ඔබට මේ වැඩේ කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් කාගේ හරි support එකක් ගන්නත් පුළුවන්. කවුරු හරි CCNA දන්න කෙනෙක්, CCNA level එකේ knowledge එක දන්න කෙනෙක්ට මුදලක් ගෙවලා ගන්න පුළුවන්. මේක තමයි ඇත්තටම අපි අද ලංකාවේ දකින්නේ මේ ටියුෂන් ක්ලාසස් ඕන තරම් තියනවා මේ වැඩේ කරන. හැබැයි ඒගොල්ලෝ Cisco logo එක පාවිච්චි කරන්න ඒගොල්ලන්ට අවසරයක් නැහැ. අපි A level revision class ගියා කියලා ඔයාට මේ රාජ්‍ය ලාංඡනය ඒගොල්ලන්ට පාවිච්චි කරන්න බෑනේ. සහ A level revision class ගිහිල්ලා ඔයාට ඒගොල්ලෝ දෙනවා මේ ඔයා successfully revision class එකට සහභාගී වුණා කියලා. ඒ දෙන සහතිකේ ඔබ හිතනවාද ආයතනයකට ගිහින් පෙන්වුවාම අපි පිළිගනී කියලා A level pass කියලා ඔබ? එහෙම වෙන්නේ නැහනේ. ඒ වගේ තමයි. මේ වගේ ආයතන සමහර වෙලාවට මේ ඔබ සහභාගී වුණා කියලා සහතිකයක් දෙනවා. නමුත් ඒ සහතිකයේ කිසි වටිනාකමක් නැහැ. මොකද ඒක අපි ගන්න මේ සෙල් ස්ටඩි කරන්න ඔයාලට සපෝට් එකක් දීපු තැනක් හැටියට. Learning Partner Program එක ලංකාවේ නැහැ. ඒ හැරුණු කොටගෙන Cisco systems අනුමත කරන ලද එකම ක්‍රියාවලිය, එකම පාඨමාලා ව්‍යුහය වන්නේ Cisco networking academy එක. මේ Cisco networking academy එක ගත්තට පස්සේ මේක ඇත්තටම සෑහෙන ජාලයක් වගේ තියෙනවා. මේ Cisco networking academy වර්ග තියෙනවා. academy support center AC ලංකාවට AC එකක් තියෙනවා. ලංකාවේ AC එක ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය Academy Support Center එකෙන් කරන්නේ අනිකුත් academies වලට තාක්ෂණික කාරණාවලදී සහයෝගයක් ඒගොල්ලන්ට දෙන්න පුළුවන්. ඊට අමතරව ඔබට පේනවා දකුණු පසින් සහ වම් පසින් Instructor Training Centers. මේ Instructor Training Centers වලින් තමයි මේ පහළ තියෙන Cisco Networking Academies කියන කොටස තුල
උගන්වන උපදේශකයන්ව පුහුණු කරන්න මොරටුව විශ්වවිද්‍යාලය ඉන්ස්ට්‍රක්ටර් ට්‍රේනින් සෙන්ටර් එක. එතකොට අපි තම අපි හරි ලංකාවේ ඇතුලේ ඉන්ස්ට්‍රක්ටර් ට්‍රේනින් සෙන්ටර්ස් දෙකක් තියෙනවා. එකක් මොරටුව විශ්වවිද්‍යාලේ, අනිත් එක ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ. එතකොට මෙන්න මේ ආයතන දෙකෙන් එකකට ගිහිල්ලා ඒ අදාළ මේ පහලා අපි විස්තර කරලා තියෙන Cisco networking academy වල උපදේශකයෝ පුහුණු වෙන්න ඕන. අදාළ instructor trainers ලා ගාවට ඇවිල්ලා. මේ instructor trainers ලා කියන කට්ටිය Cisco technical team එක ඉස්සරහා ගිහිල්ලා වෙනමම assessment එකක් දවසක් පුරාවට assessment එකකට ඉඳලා practical කරලා theory assessment කරලා presentation කරලා ඒගොල්ලෝ satisfy වුණාට පස්සේ තමයි instructor trainer කෙනෙක් හැටියට ඒ qualification එක දෙන්නේ. නැත්තම් එහෙම නිකන් දෙන්නේ නැහැ. ඕන කෙනෙක්ට instructor trainer කෙනෙක් වෙන්නත් බෑ. ඒකට මේගොල්ලෝ යටතේ train වෙන්න ඕන. train වෙච්ච උපදේශකයෝ Cisco networking academies අපි කියනවා CAs කියලා. මේ CAs ඇතුළට එනවා. මේ ආකාරයට තමයි මේ ගැලීම වෙන්නේ. එතකොට එහෙම Cisco networking academies ලංකාවේ තියෙන්නේ 10කට 12කට ආසන්න ප්‍රමාණයක්. බොහෝ ඒවා රාජ්‍ය ආයතන එහෙමත් නැත්නම් අර්ධ රාජ්‍ය ආයතන සහන කටයුතු කරන ආයතන දෙකක් තියෙනවා. නැත්නම් NGOs දෙකක් ලංකාවේ ඔපරේට් වෙනවා මේ Cisco networking academy කරන. ඉතින් ඒගොල්ලෝ ගාව මේ certified instructors ලා ඉන්නවා. ඒගොල්ලෝ තමයි මේ දේවල් ඒගොල්ලන්ට තමයි මේ දේවල් බොහොම ලේසියෙන් මේ ඔය කියන netacad.com වල curriculums හැම දෙයක්ම ඒගොල්ලන්ට ලබා දෙනවා. ඒගොල්ලන්ට ඔයගලන්ට හොඳට උගන්වන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මම මේක මතක් කරන්න හේතුව වුණේ එකක් ලංකාවේ කට්ටිය Cisco networking academy එක ගැන ලොකු අවබෝධයක් නැහැ. ලංකාවේ එහෙම ඒවා තියෙනවද මොකක්ද කියලා. මොකද එකක් තමයි රාජ්‍ය ආයතන වුණාම ගොඩක් වෙලාවට අපි ලොකුවට මේ ප්‍රොමෝෂන් කියන එකට මාකටිං කියන වැඩේ කරන්නේ නැහනේ. අපිට හම්බ වෙන ඒ අදාළ රාජකාරිය තමයි අපි මුල් කොටගෙන වැඩ කටයුතු කරන්නේ. ඉතින් ඒ නිසා මේ වැරදි මත සමහර තැන්වලට ගිහිල්ලා තියෙනවා. ඉතින් මට ඒක निराකරණය කරන්න වුණා. Cisco networking academy කියලා කියන්නේ මේ එක තැනක් දෙකක් නෙමෙයි, ව්‍යුහයක්. ඔබට පුළුවන් ලංකාව ඇතුලේ මේ Cisco networking academy එකතු වෙලා වෙනමම කවුන්සිල් එකක් මේන්ටේන් කරනවා. Cisco academy council ශ්‍රී ලංකා කියලා Google එකේ search කරොත් ඔබට දකින්න පුළුවන් එහි ව්‍යුහය. එහි වෙනමම කාර්ය මණ්ඩලයක් ඉන්නවා. ඒක සෑහෙන විශාල විදිහට පැතිරිලා තිනවා. සහ Cisco networking academy එක Cisco systems හරහා පාලනය වෙන තැනක්. Cisco networking academy එකට මේ වගේ post දාන්න සිද්ධ වෙලා තියෙන්නේ. ගොඩක් වෙලාවට මේ post එක මම ගත්තේ Cisco networking academy SAC region එකේ තියෙන Facebook page එකෙන්. ඒගොල්ලන්ගේ Facebook page එකේ මේක සටහන් වෙලා තියෙනවා. Cisco networking academy logo එක පාවිච්චි කරන ආයතන වලින් පමණක් Cisco ඉගෙන ගන්න කියලා. මොකද ගොඩක් ආයතන Cisco logo එක, ඊට අමතරව මේ ඔබට පේනවා ඇති මේ CCNP CCNA මෙන්න මේ වගේ logo, මේවා ඇත්තටම මේ පුද්ගලයෙක් හැටියට ඔබ සර්ටිෆයි වුණාට පස්සේ පාවිච්චි කරන්න තියෙන මේ සන්නන්නාම. එහෙමත් නැත්නම් ඔබේ ඊමේල් එකේ එහෙම දාන්න පුළුවන් සන්නන්නාම. ඉතින් මේවත් පාවිච්චි කරලා කට්ටිය ප්‍රොමෝට් කරනවා මේ ඒගොල්ලෝ ගාව Cisco තියෙනවා කියලා. ඉතින් මේ වගේ සන්නම්නාම පාවිච්චි කිරීම Cisco වල තියෙන කෝඩ් ඔෆ් එතික්ස්, ඊට අමතරව ලීගල් බවුන්ඩරි එක අනුව ඉල්ලීගල්. ඉතින් ගොඩක් ඒවා Cisco networking academy එක හැටියට දැන් මම හිතන්නේ communicate කරලා තියෙනවා. ඒගොල්ලන්ට මේ logos පාවිච්චි කරන්න එපා. මොකද අන්තිමේදී පැය 10යි පැය 15යි කියලා dump එකක් දීලා dump එක කටපාඩම් කරලා ගිහිල්ලා විභාග ලිව්වට වැඩක් වෙන්නේ නැහැ. සහතිකේ හම්බ වෙයි. හැබැයි ඉතින් සහතිකේ හම්බුණාට job එකක් නම් ගන්න අමාරු වෙයි. මොකද technical ප්‍රශ්න වලට මුහුණ අහනකොට interview එකේ උත්තර දෙන්න බැරි වෙච්ච ගමන් අපි දන්නවා ඔයා dump එකක් බල්ලා තමයි පාඩම් කරලා විභාගේ කරේ කියලා. හරියට ඉගෙන ගන්න. මොකද අපි වෘත්තිකයෙක් වෙන්න හදන්නේ. ඒ පිළිබඳ ඔබට අභිමානයක් තියෙන්න ඕන. මම මෙහෙම අන්තර්ජාතික සහතිකයක් තියෙනවා කියලා. නැත්තම් ඕක ගන්න එක ලොකු ගැටලුවක් නෙවෙයි. print out එකක් අරගෙන දාගෙන ගියත් ගැටලුවක් නෑ. අපි බලාපොරොත්තු වෙන්නේ ඔබ වෘත්තිකයෙක් කරේට ඉස්සරහට ගෙනියන්න. ඒක තමයි අපේ එකම ආරමුණ. ඒ කියන්නේ Cisco networking academy එකෙම CCNA ඉගෙන ගන්න ඕන කියලා. ඔයාට self study කරන්න පුළුවන්. self study කරන්න ඔයාට සහෝදරයෙක් උදව් කරන්න පුළුවන්. ඒක ආයෝජනයක්, ඔබට කරන උදව්වක්. ඉතින් අපි ඒක වැරදි කියන්නේ නැහැ. හැබැයි කලින් කතා කරා වගේ ලීගල් බවුන්ඩරි එකේ වැඩ කරන්න, එතික්ස් ගැන හිතන්න.
කියන එක අපි කියන්න කැමති. ස්පෙෂල් නිවුස් එක කියන්න තමයි අපි අද ලෑස්ති වෙන්නේ. මේ ස්පෙෂල් නිවුස් එක තමයි මේක මම හිතනවා මේ ඕගොල්ලන්ට සෑහෙන වටිනවා කියලා. අපි ඉන්ට්‍රඩක්ෂන් ටු සයිබර් සිකියුරිටි කියන එක සිංහලෙන් දවස් 7ක් පුරාවට කරා. මේ පිළිබඳ අප්ඩේට්ස් මම සිස්කෝ නෙට්වර්කින් ඇකඩමියට ලබා දුන්නා. ඊට අනතුරුව මේ පිළිබඳ අපි අපේ වැඩසටහන කළමනාකාරිනී සමග සාකච්ඡා කරා. කල්හාරි කළුආරච්චි මහත්මිය සිස්කෝ නෙට්වර්කින් ඇකඩමියක හැටියට මේ දේවල් අපි කරගෙන යනකොට මොරටුව විශ්වවිද්‍යාලය හැටියටත් මේ සහභාගීත්වය අපි දෙනකොට මේ පාඨමාලාවන් මේ විදිහට ඔන්ලයින් ට්‍රේනින් මොඩියුල්ස් දිගටම කරන්න අපිට අවස්ථාව තියෙනවා. මොකද මේ ඉන්ටරක්ෂන් ටු සයිබර් සිකියුරිටි කියන අදහස පෞද්ගලිකව මට ඇතිවෙච්ච අදහසක්. මොකද ලංකාවට මේ වගේ දෙයක් කරන්න ඕන සහ සයිබර් සිකියුරිටියල අවශ්‍යතාවය ලංකාවට තියෙන හින්දා බොහොම පොඩි වැඩක් තමයි කරේ. නමුත් ඒකට සෑහෙන පිරිසක් සම්බන්ධ වෙලා තියෙනවා. මේ වෙනකොට 350කට අධික ප්‍රමාණයක් සිස්කෝ නෙට්වර්කින් ඇකඩමිය එකේ ඉන්ටරක්ෂන් ටු සයිබර් සිකියුරිටි වෙබිනා සීරීස් එක යටතේ තියෙන කෝස් එකට රෙජිස්ටර් වෙලා තියෙනවා. වෙබෙක්ස් එකකට සාමාන්‍යයෙන් 100කට අධික ප්‍රමාණයක් සහභාගී වෙනවා. මේ දේවල් එක්ක ගත්තාම මේ තියෙන විශේෂත්වය ගැන සැලකිල්ලට ගත්තාම මේක දිගටම කරගෙන යන්න අවශ්‍යතාවය මට ආවා සහ මම ඒ ගැන කතා කරා. ඉන් අනතුරුව තමයි ඇත්තටම අපි තීරණය කරේ මේ අවසානය වෙනකම්ම මේ දේ හංගගෙන ඉන්නවා කියන්නේ නෑ කියලා. මේ පිනිකමට ඉන්ට්‍රඩක්ෂන් ටු සයිබර් සිකියුරිටි වෙබිනා කියලා විතරයි දැම්මේ. ඇත්තටම අපි මේක ඉස්සරහට කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. මේ තියෙන ඉන්ට්‍රෙස්ට් එක දැක්කට පස්සේ අපි බලාපොරොත්තු වෙනවා මේ වගේ තවත් වෙබිනා සීරීස් ඕගොල්ලන්ගේ රික්වෙස්ට් එක නිසා ඉස්සරහට කරගෙන යන්න. මේ සීරීසස් ඔක්කොම කරන්න අපි නිර්මාණය කරලා තියෙනවා අලුත් ව්‍යාපෘතියක්. මෙන්න මේ ව්‍යාපෘතිය යටතේ තමයි අපි මේ දේවල් කරගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ. අපි මේකට කියනවා සිස්කෝ නෙටාකැඩ් 1. සිස්කෝ නෙටාකැඩ් 1 කියන ව්‍යාපෘතිය යටතේ තමයි අපි මේ දේවල් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ එහි පළවෙනි පියවර සිස්කෝ නෙටාකැඩ් ඕපන් නෙට්වර්ක් එඩියුකේෂන් කියන ව්‍යාපෘතිය යටතේ අපි මෙවැනි අලුත් දේවල් නැත්තම් වෙබිනා සීරීසස් අනාගතයේදී ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් සිස්කෝ නෙට්වර්කින් ඇකඩමිය එක අපිට අවස්ථාව සලසලා දීලා තියෙනවා සහ ඔවුන්ගේ අවසරය අපිට දීලා තියෙනවා මේ දේවල් කරන්න. සිංහල භාෂාවෙන් ලංකාවේ කරන පළවෙනි වැඩේ ඔන්ලයින් සිංහලෙන් සිස්කෝ නෙට්වර්කින් ඇකඩමි අපි ගමට ගෙනියන්නයි උත්සාහ කරන්නේ. ඒක නිසා මම හිතනවා මේ ව්‍යාපෘතිය සාර්ථක වෙයි කියලා ඕගොල්ලන්ගේ දායකත්වයත් එක්ක. හැමෝටම thank you very much.